වෙනස් කළ යුත්තේ කෙසේද අපේ දරුවන්ව? අපිට පුළුවන් ද අපේ හාමුදුරනේ දරුවන්ගේ මනස වෙනස් කරන්නට? අම්මට තාත්තට නැත්තම් ගෙදර අයට පුළුවන් ද දරුවව නිසි මගට ගන්නට? කොහොමද එයාලා කටයුතු කරන්නට ඕන? සමන්තිනවනා, අපි ගත්තොත් අපි අධ්‍යාපනයයි හොඳ දරුවෙකු හදනවයි කියන්නේ දෙකක් නෙමෙයි. මේක එකම අර ගහක පොත්තයි ගහයි වගේ දෙකට සම්බන්ධ වෙච්ච එකක්. පොත්ත නැතුව ගහ පවතින්නෙත් නෑ, ගහ නැතුව පොත්තර පවතින්නත් බෑ. හරි, ඒ වගේ එකට බද්ධ වුණ එකක් මේක. දැන් අපේ දැන් පෙරපාසල පටන් ගත්තම් පෙරපාසලේ පවා අපි ඒ උගන්නන දේ තුළ ඉස්සර අපට තිබුණා හොඳ අධ්‍යාපනයක්. දැන් ඉස්සර අපි කවියක් ඉගෙන ගත්තානේ, මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු, නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩිය කඩන නරක ළමයි එහෙම නොවේ අපි. දැන් ඕවා ඉස්සර කිව්වා. දැන් චූටි ළමයාට මේ කවියකුත් කටපාඩම් කළා. එහෙමයි. දැන් ඉතින් උගන්නන්නේ ට්විංකල් ට්විංකල් ලිටල් ස්ටාර්නේ. ඊට පස්සේ තරු අල්ලන්න තමයි ලැහැත්තිය කට්ටිය අහසේ. දැන් ට්විංකල් උගන්න ඒ කමන්න ඉංග්‍රීසි කවියක් ඉගෙනවට කමන්නේ. දැන් අලුත් මොඩෙලා දැන් එක එක කවි සින්දු උගන්වනවා. හැබැයි දැන් මේ කවිය තුල අපි හිතන්න ළමයාට කවිය කටපාඩම් කරන අතරේ තේරුමක් කියලා දුන්නා. දැන් හදවතට ලොකු පාඩමක් දුන්නනේ. දැන් ඕක අපිට දැන් සමහර ලොකු ඇත්තන්ට තේරෙන්නේ නැතු වෙයි. නමුත් හැබැයි අපි ඉගෙනගත්ත පාඩම ඉතා විශාල පාඩමක්. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ගහේ ගොඩාක් පැණි දොඩම් තියෙනවා. හැබැයි නිකනොත් නෙමෙයි, පැහිලත් තියෙනවා, ඉදිලත් තියෙනවා, බිමටත් නැමිලා බර වෙලා අතු. අතු බිමටත් බර වෙලා නම් ඒ කියන්නේ ඕන තරම් කඩා ගන්න පුළුවන්. උඩ තියෙන එකක් උඩ පනින්න කෙකි හොයන්න ඕනේ. ඒ කියන්නේ කඩා ගන්න පුළුවන් පහසෙන්. හැබැයි එච්චර තිබුණත් නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ගෙඩි පහක් ඇති කිව්වේ නෑනේ. ගෙඩි දෙක, නංගිට එකයි මට එකයි, ගෙඩියක් ඇති. වැඩිය කඩන නරක ළමයි. වැඩිය කඩන්නේ කවුද? නරක ළමයි. හැබැයි නරක ළමයි එහෙම නෙවෙයි අපි. හා, අපි හොඳ ළමයි ඔන්න කියලා දුන්නා. දැන් එතකොටම හදවතට යනවා දැකපු පළියට යමක් කඩන්න බිඳින්න යන්නේ නෑ. එහෙම කඩන්නේ නරක ළමයි. ඔන්න කවියත් එක්කම පාඩමක් කියලා දුන්නා. මේක හදවතට ගියාම අපි ඕනි දේ විතරක් තෝරගන්න ඉගෙන ගත්තේ නැද්ද බලන්නකො. දැන් ඒකේ පාඩම අපට හොඳට පේනවනේ. දැන් සමහර වෙලාවට අද මේ දරුවෝ නෙමේ ලොකු අය වුණත් යමක් ඉල්ලනකොට අර නෝන කිව්වාගේ දැන් සමහර තැනකට ගියාම අම්මලාට පාලනය කරගන්න බෑ දරුවෝ. කඩේකට ගියාම අරකත් ඉල්ලනවා මේකත් ඉල්ලනවා. අපි ඒ පාඩම චූටි කාලේ හදවතට දීලා නැහැ. ඊළඟට ගෙදරකට ගියාම කන හැටි උගන්නලා නැහැ. දැන් මම දැක්කා මේ හෝටලේක පහුගිය දවසක මේ පොඩි බෝඩ් කෑල්ලක් ගහලා තියෙනවා, කෑම එකක් 100යි, ඉතුරු කරොත් 130යි කියලා. රුපියල් 30ක් වැඩියෙන් කරා. මම ඉතින් ඇහුවා මුදලාලි මහත්තයා මොකද ඒ කියලා. නෑ හාමුදුරනේ, දැන් අර අපි කියන්නේ බුෆේ ක්‍රමයට, කියන්නේ බෙදාගෙන කන්න තියෙන්නේ. හාමුදුරනේ කෑවට කමක් නෑ, අනලා අනලා දාලා යනවා. එතකොට දැන් එතන ඉතුරු කරොත් පිගන්න රුපියල් 30ක් වැඩිපුර අය කරනවා. එතකොට අපි පුරුදු වෙලා නෑ කෑම කන්න ඕනේ. කෑම කනකොට ඇයි අපි ඉතුරු කරන්න බෙදාගන්නේ? අපි එතකොට අර ආසාව කියන එක තේරුම් ගන්නෑ. එතකොට දැන් මේ වගේ දේවල් බෙදාගෙන කන හැටි, දැන් වල දොඩම් ගෙඩියක් අපි ප්‍රමාණයට Tamanට ඕනි ප්‍රමාණයට ගන්න. දැන් උගන්නන්නේ බදාගෙන කන්නේ, බෙදාගෙන සමහර අම්මා බෙදලා දීලා බත් පාරසෙල කියලා තනියම කන්න ඕනි, බිත්තරේ දෙන්නේ නැහැ කාටවත්. ඔහොම මේක කාටවත් දෙන්නේ නැහැ. සමහරලාට එහෙම ආත්මార్థකාමීත්වය අම්මා දරුවට උගන්වනවා. සමහරට පොඩි දරුවට ඕක හිතෙන්නේ නැහැ. හැබැයි චූටි කාලේ අපිට මතකයි අපේ අම්මලා සමහරලාට බත්තියක් වැඩිපුර බෙදලා කියනවා, එන යාළුවොත් එක්ක කන්න. එතකොට අපි අර සහෝදරත්වය, එතකොට අනිත් අයත් එක්ක සමගිය පුරුදු වුණා. ඕකම නෙමෙයිද ලොකු වුණාම වෙන්නේ? තනියෙන් බෙදාගෙන කනවා වගේම එක්කනම් නොදී කනව වගේම ලොකු වෙනකොට ඒ ළමයි මොකද වෙන්නේ? තනියෙන්ම ඉල්ලන්නේ. ඉඩමත් ඕනි මට, තනියම ගේත් ඕනි මට. ඊළඟට සහෝදරයටත් දෙන්න, අම්මා තාත්තටත් දෙන්න. ආත්මార్థකාමී දරුවෙකු හැදුවේ කවුද? ගෙදරින්මයි. දැන් අද වෙනකොට ඇවිල්ලා ළමයි හදන සීමාවත් අඩු වෙනවා. එතකොට ඒ තුලත් පොඩි අපේ අර සමගියේම පොඩි අඩුවීමක් තියෙනවා. දැන් ඉස්සර දැන් අම්මලා තාත්තලා නේ තාත්ත ගොඩක් වෙලාට එළියට ගිහිලා තාත්තනේ ඉන්නේ. තාත්ත එළියට ගිහිලා එනකොට මොනහරි ටොපියක්, චොකලට් එකක්, ලොසින්ජරයක් මොනහරි අරගෙන එනේ ඉන්නේ. ඒ අරගෙන ඇවිල්ලා දුන්නේ කාටද? එක්ක පොඩි මේකනට දුන්නා, එක්ක ලොකු මේකනට දීලා කියනවා මේක බෙදාගෙන කන්න. ඒතර බෙදාගෙන කන්න කියලා දුන්නම අරගෙන ආපු එක දැන් සමහරලාට ගෙදර ආච්චි ඉන්නවනම් ආච්චිටත් ගිහිලා දෙනවා.
පොඩි එක්කෙනාට පුරුදු කරනවා. එතකොට දැන් මට මතකයි අපිටත් කියනවා අම්මටත් දෙනවා, අම්ම ටොපිකන්නේ දැන් දැන්නේ ඔක තේරෙන්නේ එදා තේරුණේ නැනේ අම්මට එපා පුතා කන්න කියනවා. ඉතින් ආයි තාත්තටත් දෙනවා, කවුරු හරි ලොකු අප්පච්චි හිටියොත් එයාටත් දෙනවා. ඔක්කොටම ගිහිල්ලා බෙදලා ඊට පස්සේ කියන්නේත් වැඩි මාල්ලගේ ඉඳලා බෙදන්න ඕනි කියලා. එතකොට ඉස්සලම දෙන පොඩි එක්කෙනාට නෙමෙයි දැන් සමහර කෙනා පොඩි එක්කෙනාට දෙන්නේ, ලොකු එක්කෙනාට දරුවෝ දෙන්නේ කියලා පොඩි එක්කෙනාට දෙනකොට අනිත් එක්කෙනාට හිතරි දෙනවා සමහරවිට. දේශයක් ඇති වෙනවා. හැබැයි ලොකු එක්කෙනාට දීලා කියනවා අනිත් අර පිළිවෙලට බෙදන්න, වයස පිළිවෙලට බෙදන්න. දැන් මේක කියලා දුන්නා චූටි කාලේ ඉඳලා ගෙදර. එතකොට බත් එක බෙදුවත් සම එක බඩගිනි නම් අඬනවනම් පොඩි එක්කෙනාට දෙන එක හරි. හැබැයි දැන් දරුවෝ එහෙම ඉන්නකොට එතකොට ඒගොල්ලෝ අතර බෙදාගෙන කන එක පුරුදු කරා. ඒ බෙදාගෙන කෑම තුල ඒ දරුවෝ දැනගත්ත අපි සහෝදරයෝ වශයෙන් බෙදාගෙන කන්න ඕනේ. හැබැයි අද වෙනකොට තාත්තා දරුවෝ දෙන්න ඉන්නේ, තාත්තා ගියා චොකලට් දෙකක් දෙන්නට දුන්නා. එතකොට මොකද වෙන්නේ? මේක ගත්ත ගමන් බලන්නේ අරක ලොකුද මේක ලොකුද. ඒ කියන්නේ එතනත් අපි හිතුවේ නැතුවාට ඒ ලෝභය දේශය කියනව නෝන ඇති වෙන. වැරදිලා හරි ඊට වඩා ඇඳුමක් කරන් දුන්නාම අරක ලස්සනයි කියලා රණ්ඩු කරන්නේ නැද්ද දරුවෝ? සමහර රණ්ඩු කරනවා. එතකොට සමහර අම්මලා අතර බේර ගන්න බර එක වගේම දෙකක් කරන් දෙනවා. නෑ වෙනස් ඒවා දෙන්න ඕනේ. එතකොට ඒක මේක විෂමත්වයේ මෙහෙම එකක් තියෙනවා කියලා දැනෙන්න අරින්න ඕනේ. දැන් අපි හැමදේම සතුටින්ම තියෙනවා කියන තැන අන්න ජීවිතේ අසමත් වෙනව නෝන. මොකද එයාට කවදා හරි අභියෝගයක් ආපු දවසට දරා ගන්න බෑ. එතකොට පොඩි කාලේ ඉඳලම ඔය දරා ගැනීම කියන එකත් හරි වටිනවනේ. එහෙමයි. දැන් ඒක කොහෙන්ද පුරුදු කරන්නේ? දැන් සමහර දරුවෝ අපි දකිනවා යම් විදිහකින් ප්‍රතිඵලයක් අසමත් වෙලා සමහරව සියදිවි හානි කරගන්නවා. එතකොට ඒ වගේ දේවල් අපට අහන්න දකින්න ලැබෙනවා. සමහරට ප්‍රේමයෙන් පරාද වෙලා සියදිවි හානි කරගත්තා කියලා. ප්‍රේමයෙන් පරාද වුණා තව එකක් කරන එකනේ තියෙන්නේ. ඒක හොඳ නැත්තම් නේද? ඇයි තව අපි විභාගය අසමත් වුණා තව සැරයක් විභාගය කරන්න පුළුවන් කියලා දන්නේ නැද්ද අපි? ඒතකොට ඇයි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ඒ දරා ගැනීම කියන එකත් චූටි කාලේ අභියෝග දෙන්න ඕනේ. අභියෝග කියන්නේ ඉල්ලන ඉන්න හැම දෙයක්ම දීලා සතුට කිරීම නෙමෙයි. ඔය ඉඳලා හෙරලා නොදිත් අරිනවා. ඒ කියන්නේ අනාදරයකට නෙමෙයි, ආදරෙ නැතිකමකට නෙමෙයි. හැබැයි චූටි කාලේ එයා දන්නවා සමහර වෙලාවට අඬලා අඬලා හැමදේම ඉල්ලන දරුවාට එක දවසක් ඇඬුවම නොදී ඉන්නවා. එතකොට දන්නවා ඇඬුවට ලැබෙන්නේ නැහැ. එයා හැබැයි අඬලා පොඩි කාලේ අපේ එකම වෘත්ති ක්‍රියාමාර්ග ඇඬීමනේ නෝන නේද? ඇඬීම තුලින් සියල්ල ඉල්ලත හැකි. හැබැයි දරුවා දන්නවා ඇඬුවත් ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි ඇඬුවට නොදී ඇරියම දවසක් දෙකක් එයා දන්නවා ඇඬුවට වැඩක් නැහැ. අඬලා ගන්න බෑ කියන එක දන්නවා. එතකොට එයා වෙන ක්‍රියාමාර්ගයක් හිතනවා. මේක තමයි අභියෝග. ඉතින් ඕක කොහෙන්ද කියලා දෙන්නේ? ඉස්කෝලේ අඬලා ඉල්ලුවට දෙන්නේ නෑනේ. දහම් පාසලේ අඬලා ඉල්ලුවට දෙන්නේ නෑනේ. ගෙදරින් නේද දෙන්න ඕනේ. එතකොට ගෙදර අම්මලා තාත්තලා අඬපු පළියට සියල්ල දෙන්න හොඳ නෑ දරුවන්ට. ඒ කියන්නේ දරුවට ඒ අභියෝගයක් හැටියට එයාට ඊළඟට වැඩ කරන්නට පුහුණු කිරීම කියන එක අවශ්‍ය වෙනවා. ඒක එතකොට සමහර වෙලාවට අම්මලා තාත්තලා ටික ආදරේ වැඩි හින්දා ඕන එකක් කියලා හිතනවා. හැබැයි ඕන එකක් කියලා හිතීම ඒකම අවාසියක් බවට පත් වෙනවා කවදා හරි දරුවා ලොකු වෙච්ච දවසට. මොකද දරුවට දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දැන් අද වෙනකොට ඇවිල්ලා ළමයි හදන සීමාවත් අඩු වෙනවා. එතකොට ඒ තුලත් පොඩි අපේ අර සමගියේ පොඩි අඩුවීමක් තියෙනවා. දැන් ඉස්සර දැන් අම්මලා තාත්තලා නේ තාත්තා ගොඩක් වෙලාට එළියට ගිහිලා තාත්තා නේන්නේ. තාත්තා එළියට ගිහිලා එනකොට මොනහරි ටොපියක් චොකලට් එකක් ලොසින්ජරයක් මොනහරි අරගෙන නේන්නේ. ඒ අරගෙන ඇවිල්ලා දුන්නේ කාටද? එක්ක පොඩි මේකනට දුන්න. එක්ක ලොකු මේකනට දීලාත් කියනවා මේක බෙදාගෙන කන්න. ඒතර බෙදාගෙන කන්න කියලා දුන්නම අරගෙන ආපු එක දැන් සමහරලාට ගෙදර ආච්චි ඉන්නවනම් ආච්චිටත් ගිහිලා දෙනවා. පොඩි එක්කනට පුරුදු කරනවා. එතකොට දැන් මට මතකයි අපිටත් කියනවා අම්මටත් දෙනවා, අම්ම ටොපිකන්නේ දැන් දැන්නේ ඔක තේරෙන්නේ එදා තේරුණේ නැනේ අම්මට එපා පුතා කන්න කියනවා. ඉතින් ආයි තාත්තටත් දෙනවා, කවුරු හරි ලොකු අප්පච්චි හිටියොත් එයාටත් දෙනවා. ඔක්කොටම ගිහිල්ලා බෙදලා ඊට පස්සේ කියන්නේත් වැඩි මාල්ලගේ ඉඳලා බෙදන්න ඕනි කියලා. එතකොට ඉස්සලම දෙන පොඩි එක්කනට නෙමෙයි දැන් සමහර කෙනා පොඩි එක්කනට දෙන්නේ, ලොකු එක්කනට දරුවෝ දෙන්නේ කියලා පොඩි එක්කනට දෙනකොට අනිත් එක්කනට හිතරි දෙනවා සමහරවිට. දේශයක් ඇති වෙනවා. හැබැයි ලොකු එක්කනට දීලා කියනවා අනිත් අර පිළිවෙලට බෙදන්න, වයිස පිළිවෙලට බෙදන්න. දැන් මේක කියලා දුන්නා චූටි කාලේ ඉඳලා ගෙදර. එතකොට බත් එක බෙදුවත් සම එක බඩගිනි නම් අඬනවනම් පොඩි එක්කෙනාට දෙන එක හරි. හැබැයි දැන් දරුවෝ එහෙම ඉන්නකොට එතකොට ඒගොල්ලෝ අතර බෙදාගෙන කන එක පුරුදු කරා. ඒ බෙදාගෙන කෑම තුල ඒ දරුවෝ දැනගත්ත අපි සහෝදරයෝ වශයෙන් බෙදාගෙන කන්න ඕනේ. හැබැයි අද වෙනකොට තාත්තා දරුවෝ දෙන්න ඉන්නේ, තාත්තා ගියා චොකලට් දෙකක් දෙන්නට දුන්නා. එතකොට මොකද වෙන්නේ? මේක ගත්ත ගමන් බලන්නේ අරක ලොකුද මේක ලොකුද. ඒ කියන්නේ එතනත් අපි හිතුවේ නැතුවාට ඒ ලෝභය දේශ
විෂය කියනව නොන ඇතිවන වැරදිල හරි ඊට වඩ ඇඳුමක් කරන්දුන්න මාරක ලස්සනයි කියලා රණ්ඩු කර නැද දරුව සමක් රණ්ඩු කරනවා. එතකොට සමහර අම්මලා අතර බේරගන්නකොට එක වගේම දෙකක් කරන් දෙනවා. නෑ වෙනස් ඒව දෙන්න ඕනේ. එතකොට ඒක මේක විෂමත්වය මෙහෙම එකක් තියෙනවා කියලා දැනෙන්න අරින්න ඕනේ. දැන් අපි හැමදේම සතුටින්ම තියෙනවා කියන තැන අන්න ජීවිතේ අසමත් වෙනව නෝන. මොකද එයාට කවදා හරි අභියෝගයක් ආපු දවසට දරා ගන්න බෑ. එතකොට පොඩි කාලේ ඉඳලම ඔය දරා ගැනීම කියන එකත් හරි වටිනවනේ. එහෙමයි. දැන් ඒක කොහෙන්ද පුරුදු කරන්නේ? දැන් සමහර දරුවෝ අපි දකිනවා යම් විදිහකින් ප්‍රතිඵලයක් අසමත් වෙලා සමහරව සියදි විහානි කර ගන්නවා. එහෙමයි. එතකොට ඒ වගේ දේවල් අපට අහන්න දකින්න ලැබෙනවා. සමහරට ප්‍රේමයෙන් පරාද වෙලා සියදි විහානි කරගත්තා කියලා. ප්‍රේමයෙන් පරාද වුණා තව එකක් කරන එකනේ තියෙන්නේ. ඒක හොඳ නැත්තම් නේද? ඇයි තව අපි විවාහයේ අසමත් වුණා තව සැරයක් විවාහයේ කරන්න පුළුවන් කියලා දන්නේ නැද්ද අපි? ඒතකොට ඇයි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ඒ දරා ගැනීම කියන එක චූටි කාලේ අභියෝග දෙන්න ඕනේ. අභියෝග කියන්නේ ඉල්ලන ඉන්න හැම දෙයක්ම දීලා සතුට කිරීම නෙමෙයි. ඔය ඉඳලා හෙරලා නොදිත් අරිනවා. ඒ කියන්නේ අනාදරයකට නෙමෙයි, ආදරෙන් නැතිකමකට නෙමෙයි. හැබැයි චූටි කාලේ එයා දන්නවා සමහර වෙලාවට අඬලා අඬලා හැමදේම ඉල්ලන දරුවාට එක දවසක් ඇඬුවම නොදී ඉන්නවා. එතකොට දන්නවා ඇඬුවට ලැබෙන්නේ නැහැ. එයා හැබැයි අඬලා පොඩි කාලේ අපේ එකම වෘත්තීය ක්‍රියාමාර්ග ඇඬීමනේ නෝන නේද? ඇඬීම තුලින් සියල්ල ඉල්ලත හැකි. හැබැයි දරුවා දන්නවා ඇඬුවත් ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි ඇඬුවට නොදී ඇරියම දවස් දෙකක් එයා දන්නවා ඇඬුවට වැඩක් නැහැ. අඬලා ගන්න බෑ කියන එක දන්නවා. එතකොට එයා වෙන ක්‍රියාමාර්ගයක් හිතනවා. මේක තමයි අභියෝග. ඉතින් ඕක කොහෙන්ද කියලා දෙන්නේ? ඉස්කෝලේ අඬලා ඉල්ලුවට දෙන්නේ නැහනේ. දහම් පාසලේ අඬලා ඉල්ලුවට දෙන්නේ නැහනේ. ගෙදරින් නේද දෙන්න ඕනේ. එතකොට ගෙදර අම්මලා තාත්තලා අඬපු පළියට සියල්ල දෙන්න හොඳ නැහැ දරුවන්ට. ඒ කියන්නේ දරුවට ඒ අභියෝගයක් හැටියට එයාට ඊළඟට වැඩ කරන්නට පුහුණු කිරීම කියන එක අවශ්‍ය වෙනවා. ඒක එතකොට සමහර වෙලාවට අම්මලා තාත්තලා ටික ආදරේ වැඩි හිඳ ඕන එකක් කියලා හිතනවා. හැබැයි ඕන එකක් කියලා හිතීම ඒකම අවාසියක් බවට පත් වෙනවා කවදා හරි දරුවා ලොකු වෙච්ච දවසට. මොකද දරුවට දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.